සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නේ නවසරයි මේ උතුම් සම්බුදු දහමට කැමැති මේ සුන්දර සද්ධර්මයේ රසය මිහිරියා විඳගන්ට හිත ඇති කාරුණික පින්වත්නි පින්වත් ඔබ අපි අදත් බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් උතුම් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්ට සාකච්ඡා කරන්ට අපි මේ සාකච්ඡා කරන ධර්මානුශාසනාව ලෝකය පුරාම ජීවත් වෙන සදහැවත් ධර්ම ශ්‍රවණයට ප්‍රිය කරන බොහෝ දෙනාට ශ්‍රවණය කිරීමේ භාග්‍ය වාසනාව ලබා දෙමින් ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද අපි මේ ධර්මානුශාසනාවේදී ඉතාම ප්‍රසිද්ධ සූත්‍ර දේශනාවක් පාදක කරගෙන අද සමාජයට ගැළපෙන අද අපේ රට ලෝකය ගැන කල්පනා කරන්නට වන ආකාරය ගැන දහම් කරුණු ටිකක් සාකච්ඡා කරන්න අපි කල්පනා කළා. කෙනෙක් හිතන්න පුළුවන් ධර්මයට සම්බන්ධ කරගෙන භික්ෂුවකට එහෙම නැත්නම් ධර්ම ශ්‍රවණය කරන සැදැහැති පිරිසකට මේ රට ලෝකය ගැන කතා කිරීම අවශ්‍යතාවයක් නැහැ. ඒක ගැළපෙන්නේ නැහැ. ඒක ධර්මයට අදාළ දෙයක් නෙමෙයි කියලා එහෙම කෙනෙක් තර්ක කරන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන දෙයක් නෙමෙයි කියලා අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ සාමාන්‍ය ජනතාව කොහොම කතා කළත් ඒ එයාලගේ පටු දැනුම තුල ඉඳගෙන දැන් අද කාලේ බුදුරජාණන් වහන්සේටත් අභියෝග කරලා කතා කරන මෝඩ පිරිසක් ඉන්නවනේ. බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ මොනතරම් දැනුමක් තිබිච්ච කෙනෙක්ද මොනතරම් ගුණයක් තිබිච්ච කෙනෙක්ද කියලා දන්නේ නැති මෝඩ මිනිස්සු ඉන්නවා. හැබැයි එයාලා ඉස්කෝලේ ගිහින් තියෙනවා, විශ්වවිද්‍යාලවල ගිහින් තියෙනවා, උපාධි අරගෙන තියෙනවා, කසාද බැඳලා තියෙනවා, දරුවෝ හදලා තියෙනවා, රස්සාවල් කරනවා. සාමාන්‍ය මිනිස්සු එයාට ගරු කරනවා, කතා කරනවා, වඳිනවා, පුදනවා. ඒ නිසා එයාලා හිතන් ඉන්නවා එයාලා තරම් පිරිසක් මේ ලෝකේ නැහැ කියලා. තමන්ගේ මෝඩකම උපන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරමින් බුදුවරු වැනි අතිශේෂ්ඨ අචින්තනීය පුරුෂයන් විසින් ලෝකයට දේශනා කොට වදාළ ධර්මයේ සමහර දේවල් මෙයාලට හිතා ගන්නවත් බැරි නිසා අද්භූත ආශ්චර්යමත් දේවල් ගැන මෝඩ අදහස් පළ කරන අය ඉන්නවා. ඒ නිසා ඒ අයගේ දැනුමේ හැටියට එයා එහෙම කිව්වට ලෝකය පිළිබඳව මනාව අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ ලෝකයෙන් එතරවීම පිළිබඳවත් මනාව අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර වූ නිවන ගැන මනාව අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ ලෝකය රට සමාජය ගැනත් වදාළ ඉතාම ශ්‍රේෂ්ඨ කරුණු මේ ධර්මයේ තියෙනවා. අන්න එවැනි වටිනා දහම් කාරණා කීපයක් ඇතුළත් දේශනයක් මම අද ධර්ම දේශනාවට මාතෘකාවක් විදිහට පාදකයක් විදිහට තියාගත්තා. දීඝනිකායේ පාටික වර්ගයට අයිති චක්කවර්ති සියනාද සූත්‍රය. පින්වත්නි අපි දන්නවා දීඝනිකාය කියන කොටසේදී බුදුරජාණන් වහන්සේ වදාළ ඉතාම දීර්ඝ දහම් කරුණු ඇතුළත් සූත්‍ර දේශනා තමයි එක්කව කොල්ල තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ දේශනාව තරමක් දීර්ඝ දේශනාවක්. අපි මේ දේශනාවත් එක්ක වර්තමානයේ අපේ මනස හදා ගන්න ඕන කොහොමද රට ලෝකයේ ගැන අපේ දැනුම ඇති කර ගන්න ඕන කොයි විදිහටද කියන එක ගැන සාකච්ඡා කරනවා. දැන් මේ දේශනා කියවද්දි විශේෂයෙන් මේ චක්කවර්ති සියනන්ද සූත්‍රය වැනි දේශනා කියවද්දි අපට තේරෙනවා අපේ ශාස්ත්‍රුන් වහන්සේ එව නැත්තම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මොනතරම් විශිෂ්ටද විශාලද
මොනතරම් පුදුමද කියලා. ඉතාම ආශ්චර්යමත් පුදුම සහගත අවබෝධයක් බුදුරජාණන් වහන්සේට තිබිලා තියෙනවා. සීමාවක් නැති අවබෝධයක්. බුදුරජාණන් වහන්සේ ජීවිතය අවබෝධ කරන ආකාරය පෙන්වලා දීලා තියෙනවා ඉතාම ඉහළින්. ඒ වගේම සතර අපාය ස්වභාවය පිළිබඳ උන්වහන්සේ බොහොම ඉහළින් පැහැදිලි කරලා පෙන්වලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ මනුස්ස ලෝකය ගැන, දෙව්ලෝ ගැන, මේ ලෝකෙන් එතර වීම ගැන ඉතාම හොඳින් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් එවැනි බුදුරජාණන් වහන්සේ නමකගේ දේශනා අතර අපි ජීවත් වෙන ලෝකය පිළිබඳව අතීත, වර්තමාන, අනාගත වශයෙන් ඉතාම පැහැදිලිව කරන ලද දේශනාවක් තමයි මේ චක්කවති සීනන්ද සූත්‍රය තුළ ඇතුළත් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පින්වත්නි ජීවමාන කාලේ උන්වහන්සේ වැඩ සිටි සමාජය ගැන වගේම උන්වහන්සේ පහළ වීමට පෙර සමාජය ගැනත් උන්වහන්සේ සක්සුදක්සේ දැනගෙන පැහැදිලි කළා. මේ තමන්ගේ ඇස්පනා පිට තියෙන දෙයක් වගේ උන්වහන්සේ විස්තර කළා. ඒ විස්තර කිරීම කළේ බුදු නුවණින් දැකලා. මොකද මේ චක්කවත්ති සීනන්ද සූත්‍රය තුළ කියවෙන ප්‍රධානම කාරණයක් තමයි සක්විති රජ්ජුරුව ගැන කරන විස්තරයක් මෙතන තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ සක්විති රජ කෙනෙක් හිටියේ නැහැ. මොකද මේ පාර සක්විති රජු හැටියට මේ ලෝකයට පහළ වෙච්ච කුමාරයා තමයි සිද්ධාර්ථ බෝධිසත්වයෝ. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලබා ගත්ත නිසා සක්විති රජ කෙනෙක්ගේ අවස්ථාව අපිට නැතුව ගියා. නමුත් ඊටත් ඉහළ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වුණා. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා යම් කෙනෙකුට මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා නම් ඒ කෙනා ගිහි ගෙදර රැඳී හිටියොත් සක්විති රජ වෙනවා, පැවිදි වුණොත් සම්මා සම්බුදු බවට පත් වෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ විසින් සක්විති රජතුමා ගැන, සක්විති රජතුමා කියන්නේ කවුද, සක්විති රජතුමාගේ කාර්යභාරය මොකද්ද කියන එක ඉතාම හොඳින් පැහැදිලි කරලා දේශනා කරන දේශනාවක් මේ චක්කවති සීනන් සූත්‍රය. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ මගධ රටේ මාතුල කියන නගරේ. එදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා රැස් කළා. මෙන්න මෙහෙම අවවාදයක් කළා. අත්තදීපා විහෙරත භික්කවේ අත්ත සරණා න අනඤ්‍ය සරණා. මහණෙනි, වාසය කළ යුත්තේ තමාව දීපය කරගෙන, තමාව පිහිට කරගෙන, ඒ වගේම තමාව සරණ කරගෙන. වෙන බාහිර පුද්ගලෙක් බාහිර වස්තුවක් පිහිට කරගෙන නෙමෙයි. මේකෙන් අදහස් කරන්නේ සතර අපායේ මිදීම පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කළ වැඩපිළිවෙල තමන්ම වීරයෙන් අනුගමනය කරන්න කියන එක. තමන් සීලය තුළ පිහිටලා ඉන්නවා නම් අන්න තමා තමාට පිළිසරණ කරගත්තා. තමන්ගේ හිතේ ඇතිවෙන අකුසල් දුරු කරන්න තමන් මහන්සි ගන්නවා නම් අන්න එතනදී තමන් තමන්ව පිළිසරණ කරගත්තා. ඒකට තමයි තමන් තමන්ට පිහිට කරගන්නවා, පිළිසරණ කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ධම්මදීපා විහෙරත භික්කවේ ධම්ම සරණාන අනඤ්‍ය සරණා. මෙතනදී දීපා කියන්නේ පහන නෙමෙයි, පහන්ට කියන්නේ ප්‍රදීප කියලා. දීප කියන්නේ දිවයිනට. වතුරට යට වෙන්නේ නැති දූපත. ධර්මයේ තුලින් මේ දූපත ගොඩනගා ගන්න. ධම්ම සරණා, ධර්මයේ පිහිට කරගන්න. අනඤ්‍ය සරණා, වෙන දෙයක් න පිහිට කරගන්න එපා. පිහිටක් නැහැ. ධර්මයේ පිහිට කරගන්න කෙනා ධර්මයේ හැටියට පිහිට කරගන්නේ මොකද්ද කියන එක මෙතනදී විස්තර කරනවා. දැන් එක එක ධර්ම පිහිට කරගන්න පුළුවන් අය ඉන්නවා. දැන් පහුගිය කාලේ සමහර මිත්‍යා දෘෂ්ටික අන්තවාදීෝ ස්වර්ගයට යන්න ඕන කියලා මිනිස්සු මරන්න පටන් ගත්තා. එයාලා කියනවා තමන්ගේ ආගම අදහන, තමන්ගේ ආගමට, තමන්ගේ දෙවියන්ගේ වචනයට අකීකරු, එයින් පිට යන සියලු දෙනා දුෂ්ටයෝය, වැරදිකරුවෝය. ඔවුන් මරා දැමීමෙන් දිව්‍ය රාජ්‍ය මේ ලෝකේ ඇති කරන්න පුළුවන්, දෙවියෝ සතුටු කරන්න පුළුවන්. ඒ යුද්ධයට එක්කහු වෙන ඔවුන්ට මරණයෙන් පස්සේ, සියදිවි නසා ගැනීමෙන් මරණයෙන් පස්සේ, ජීවිත පූජාවෙන් පස්සේ දෙවියන් ළඟ ස්වර්ගයේ බොහෝ ඉඩකඩ තියෙනවා, වාසය හම්බ වෙනවා කියලා. ඉතින් ඒවා පිළිසරණ කරගත්ත මෝඩ ජාතියකුත් මේ ලංකාවෙත් ඉන්නවා. අන්න එහෙම ධර්ම පිළිසරණ කරගන්න ඉන්නවනේ. එනිසා බුදුරජාණන් වහන්සේ මෙතනදී මේ ධර්මය කියන්නේ මොකද්ද, ඒක පිළිසරණ කරගන්නේ කොහොමද කියලත් පැහැදිලි කරා. මහණනි, යමෙක් තමාව පිළිසරණ කරගන්නවා නම්, ධර්මයේ පිළිසරණ කරගන්නවා නම්, එයා කරන්නේ මොකද්ද? එයා කය පිළිබඳව කායානුපස්සනාවෙන් වාසය කිරීම. මෙන්න මේකටයි තමාව පිළිසරණ කරගන්නවා කියන්නේ, ධර්මයේ පිළිසරණ කරගන්නවා කියන්නේ. ඒ වගේම තමාට ඇතිවෙන සැප දුක් විඳීම් ගැන වේදනානුපස්සනාවෙන් වාසය කිරීම. සිත ගැන
චිත්තානුපස්සනාවෙන් වාසය කිරීම. පංච උපාදානස්කන්ධ ආයතන ධාතු ආර්ය සත්‍ය ආදී ධර්මයන් ගැන නුවණින් විමසමින් ධම්මානුපස්සනාවෙන් වාසය කිරීම. එහෙමනම් තමාව පිළිසරණ කරගන්නවා, ධර්මය පිළිසරණ කරගන්නවා කියලා කියන්නේ මොකද්ද? සතර සතිපට්ඨානය තුළ වාසය කිරීම. ඒකට කියන නමක්. එතකොට කෙනෙක් කායානුපස්සනාවේ, වේදනානුපස්සනාවේ, චිත්තානුපස්සනාවේ, ධම්මානුපස්සනාවේ යෙදිලා කටයුතු කරන්න මහන්සි ගන්නෙ නැත්තම් එයා තමාව පිළිසරණ කරගෙන නැහැ. එයා ධර්මය පිළිසරණ කරගෙනත් නැහැ. කොහොමද එයා මේ සතර සතිපට්ඨානය තුළ වාසය කරන්නේ? ආතාපි ආසාවන් මැඩලන වීරියෙන් යුක්තව, කෙලෙස් තවන වීරියෙන් යුක්තව කියලා අපි ඒකට කියනවා. ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. එහෙම එතන කියන්නේ අපේ හිතේ හටගන්නව හැඟීම් හඳුනාගන්නේ නැතුව, පාලනයක් නැතුව ඒවට ඉඩ දෙන්න ගියොත් බොහෝ විට නවතින්න වෙන්නේ නිරේ. නමුත් බුද්ධ දේශනාවේ තියෙන එහෙම නෙමෙයි. කෙලෙස් තවන වීරිය කියලා කියන්නේ මේකයි. ඔන්න එකපාරටම අපේ හිතේ යම්කිසි ආසාවක් හට ගන්නවා. එහෙම ඉසි හිතමුකෝ. එතකොට ඒ ආසාව කැමැත්තත් එක්කනේ එන්නේ. ඒ කැමැත්ත මැඩලන්ට වීරියක් ඕන. ඒකයි කෙලෙස් තවන වීරිය කියලා කියන්නේ. වීරියෙන් සහ නුවණින් ඇලීම් ගැටීම් දෙක දුරු කොටලා තමයි මේ සතර සතිපට්ඨානෙ පුරුදු කරන්න තියෙන්නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, ඒ නිසා පින්වත් මහණනි, ගෝචරේ භික්කවේ චරත සකේ පෙත්තිකේ විසී. පෙත්තිකේ විසී කියන්නේ පියාගේ උරුමයෙන් ලැබිච්ච භූමිය හැසිරෙන්න කියලා. පියාගේ උරුමයෙන් ලැබිච්ච භූමිය මොකද්ද? සතර සතිපට්ඨානෙ. අපි සියලු දෙනාගේම පියා. එහෙම නැත්නම් ගෞතම බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් උන්වහන්සේ තමයි පියා. අපි ඔක්කොම එකතු වෙලා තියෙන ගෞතම බුදුරජාන් වහන්සේ වටා. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ උතුම් පියාණන් වහන්සේ කවුද? ගෞතම බුදුරජාන් වහන්සේ. ගෞතම බුදුරජාන් වහන්සේගෙන් උරුම වුණ භූමිය මොකද්ද? මේ උතුම් සද්ධර්මයේ සතර සතිපට්ඨානෙ. බලන්න කොච්චර ලස්සන පැහැදිලි කිරීමක්. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා, මහණනි, තමන්ගේ පිය පරපුරෙන් උරුම වෙච්ච භූමිය තුල ඔබ ඉන්නවා නම් න ලජ්ජති මාරෝ ඕතාරං න ලජ්ජති මාරෝ ආරම්මණං කියලා. මාරයාට නුඹව අරමුණු වෙන්නේ නැහැ. මාරයා ආ මෙන්න ගොදුරක් කියලා අල්ල ගන්න එනවනේ. මාරයාට එහෙම අහු වෙන්නේ නැහැ. මේ ඉන්නේ කියලා අල්ල ගන්න බෑ. එයාට මෙයාව අරමුණු වෙන්නේ නැතු යනවා. මාරයා හැමතිස්සෙම කාවද ඩැහැගන්නේ කියලා බලාගෙන ඉන්නේ. එතකොට ඒ බලාගෙන ඉන්න බැල්මට අපි අහු වෙන්නේ නැහැ. මාරයාට හොයාගන්න බෑ. පිය පරපුරෙන් ලැබිච්ච භූමිය තුල වාසය කරනවා නම් මාරයාට සිදුරක්වත් ලැබෙන්නේ නැහැ අල්ලන්න. කුසලානම් භික්කවේ ධම්මානම් සමාදාන හේතු ඒව මිදං පුඤ්ඤං පවඩ්ඩති. මහණනි, ඔය විදිහට කුසල ධර්මයන් සමාදන් වෙනකොට පිං වැඩෙනවා. අපට ලැබිච්ච මේ මනුස්ස ජීවිතයේදී පින් එකතු කර ගැනීම හරි වැදගත්. ඉතාම වැදගත් දෙයක්. මොකද හේතුව මනුස්ස ජීවිතය අපිට ලැබිලා තියෙන බොහොම සුළු කාලයකට. ඉතින් බුදුරජාන් වහන්සේ මේ විදිහට සතර සතිපට්ඨානය ගැන දේශනා කළ ඊළඟට දේශනා කරනවා අතීත සිද්ධියක් ගැන. බුදුවරු තමයි අතීතය ගැන විස්තර හෙළිදක්වන්න දක්ෂ. මොකද අතීතය කියන එක කාලයක් යනකොට අනිත්‍ය වෙලා යනවා. අපි ගමු අනුරාධපුර රාජධානිය ගැන. ඒ තිබුණ හැම දෙයක්ම අනිත්‍ය වෙලා ගිය නේද? අනුරාධපුරේ කියන්නේ ඉස්සර බොහොම සස්ත්‍රීක විශාල ගොඩනැගිලි තිබුණ, කෝටි සංඛ්‍යාත ජනකායක් ජීවත් වුණ පෙරදිග ධාන්‍යාගාරයේ මූලස්ථානයේ අගනගරේ. පෙරදිග ධාන්‍යාගාරය කියන්නේ ලංකාවේ ඉස්සර මහා ධනවත් සැප සම්පත් වලින් පිරිතිරි ගිය රටක්. කාලයාගේ යැවැමෙන් නොයෙක් අනතුරු වලට පත් වෙලා ඒ වස්තුව, ඒ යහපත, ඒ සස්ත්‍රීකත්වය කොහෙද කියලා හොයාගන්න බැරි වෙන්නම අනිත්‍ය වුණා. ඒ වගේම අනිත්‍ය වෙච්ච යුගයක් ගැන බුදුරජාන් වහන්සේ මතු කළා දෙනවා. ඒක අවුරුදු 100ක් 200ක් නෙමෙයි. සෑහෙන කාලයකට යහපැත්තේ විස්තරයක්. දැන් මෙතනදී අපිට හිතන්න තව කාරණයක් තියෙනවා. මේ හදිසිය වුණත් අපිට මතක් වුණානේ අතීතයේ අනුරාධපුර රාජධානිය ගැන. එතකොට දැන් රටල් ලෝකයක් අඩියෙන් අඩිය දියුණු වෙනවා නම්, ඉස්සරහට එනවා නම්, මොකද දැන් අපිට පේනවා ලෝකයේ සමහර රටවල් ඉතාම පල්ලෙහ මට්ටමේ තිබිච්චේවා, බොහොම දුප්පත්ව තිබිච්චේවා, බොහොම කරකසව තිබිච්ච පැවැත්ම තිබිච්චේවා, කාලෙන් කාලට පහළුණු රාජ්‍ය නායකයන් විසින් ඒවා දියුණු කරමින් ආරක්ෂා කරමින් ඇවිල්ලා අද වෙනකොට ලෝකයේ ඉහළ තැන්වලට ඒ රටවල් ගිහිල්ලා තියෙනවා. ඒ රටවල්ව ජීවත් වෙන ජනතාව බොහෝම සැප පහසුවෙන්, බොහෝ ඉහළ වරප්‍රසාද භුක්ති විඳිමින් ජීවත්. දැන් ඕස්ට්‍රේලියාව කියන රට සම්පූර්ණ කාන්තාරයක් වගේ තිබිච්ච රටක්. දැනටත් වැඩි හරියක් තියෙන කාන්තාරේ. නමුත් එවැනි රටක වුණත් අද වෙනකොට ලෝකයේ ඉහළම දියුණු රටවල් අතර එකක් වෙලා
අනික පුංචි රටන්නේ මහද්වීපයක් එහෙම් පිටින්ම මනුස්ස වාසයට බොහොම සුදුසු පරිසරයක් ඇති. මිනිසුන්ගේ පරිභෝජනයට සුදුසු ඉහළම ගුණාත්මක ආහාර පාන තියෙන, ඉතාම ඉහළ ප්‍රමිතියකින් යුක්ත ඖෂධ වර්ග තියෙන, ඉතාම පැහැදිලි හොඳ පැත්තෙන් කල්පනා කරන්න පුළුවන් දේශපාලනික තත්ත්වයක් තියෙන, ඒ වගේම බොහෝදුරට ශිෂ්ට සම්පන්න මිනිසු එහෙම නැත්නම් සමාජයක් තියෙන, ඒ වගේම ඉතාම හොඳ තත්ත්වයට සකස් කරන ලද ස්වභාවික පරිසරයක් එහෙම නැත්නම් මිනිසුන්ට ජීවත් වෙන්න හොඳ වාතාශ්‍රයක් ඇති පරිසරයක් තියෙන රටක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟ නීති රීති අතින් ගත්තහම ඉතාම ඉහළ තැනක තියෙන සහ බොහෝදුරට බොහෝ දෙනෙක් හොඳින් නීතිය පිළිපදින හැමෝටම වගේ සුබදායක විදිහට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් සකස් වෙලා තියෙන රටවල් වල. නමුත් අතීතයේ බැලුවහම බොහොම අමාරුවෙන් තිබිච්ච, බොහොම දුක හිතෙන භයානක ස්වභාවයෙන් තිබිච්ච රටවල්, සිංගප්පූරුව, චීනෙ, එහෙම ගත්තහම ජපානෙ, අද වෙනකොට දැන් එතකොට මේ අනුරාධපුර යුගය ගැන කියන, එහෙම නැත්නම් මේ ශ්‍රී ලංකාව ගැන කියන ඉතිහාසය බැලුවහම ඉතිහාසයේ ඉතාම ඉහළින් පිරිසිදුවට, ඒ වගේම නීත්‍යානුකූලව, ධර්මානුකූලව, ගුණාත්මකව ඉතාම සතුටෙන් මිනිස්සු ජීවත් වුණ පරිසරයක් තිබිච්ච රටක්. එන්ට පිරිහුණාද දියුණුණාද? දැන් අතීතයක් ගැන දන්නේ නැති, දෙයක් ගැන කල්පනා කරන්න දන්නේ නැති ඔය අද රැඩිකල් කියලා ඉන්නේ, ජනමාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා බෙල්ල වැලදා ගන්න හදන, වසබොන්න හදන, වෙඩි තියා ගන්න හදන, සීකල්පනාවක් නැතුණික අබින් ගහලා වගේ කණ්ඩායමක් ඉන්නේ. අන්න ඒ වගේ කට්ටිය නම් හිතයි මේ දියුණු වෙලා තියෙනවා කියලා. නමුත් අතීතේ දිහා බැලුවාම අපිට තේරෙනවා එන්ට එන්ට පරිහානියට ගියපු පැත්ත වැඩි. එදා රොබර්ට් නොක්ස් ලංකාවට එනකොට එයා කියනවා ජයශ්‍රී මහා බෝධි ළඟට ගිහිල්ලා බලලා මේ තරම් දැඩි රැකවල් මොකුත් නැහැ, නිදහසේ මිනිස්සු වඳිනවා පුදනවා, එක පැත්තක මහා විශාල පඳුරු ගොඩක් ගොඩ ගහලා තියෙනවා. මේ රොබර්ට් හොඳට මේ ගැන කල්පනා කරලා බලලා ලියනවා, පුංචි වාර්තාවක් හදනවා. අපේ රටේ එහෙම මේ වගේ සල්ලි ගොඩක් එළිය ගහලා තිබ්බනම් මේකට වෙනම පොලිසියක් පත් කරන්න වෙනවා ආරක්ෂා කරන්න. ඒ කොහෙද? UK වල, එක්සත් රාජධානී. බොහොම ඉහළ, ලෝකයේ ඉහළට පිළිගත්ත රටේ, රටක් නෙමෙයි, මහ විශාල දැවැන්ත රාජධානියක්, හිරුනොබසින අධිරාජ්‍ය. නමුත් තම්බපන්ණිය නම් එහෙම එකක් නැහැ, ඔහෙ නිකන් තියෙනවා. මොකද තම්බපන්ණියේ හොරු නැ, මංකොල්ලකාරෝ, වංචාකාරෝ, දූෂකයෝ නැ. ඒ නිසා බුදුන්ගේදේ, දෙයියන්ගේදේ, පොදු මහජනතාවගේදේ, අනුන්ගේදේ සොරා කන පිරිසක් ඉඳලා නැ. අතීතයක් නෙමෙයි මේ මෑතක. එතකොට අද ඒක කොහොමද? මුළු ලෝකෙම හිටගෙන මහදවාලේ බැංකු පවා කඩලා හොරකම් කරන පිරිසක්, ලෝක ප්‍රසිද්ධ හොරු බිහි වෙලා ඉන්න ලංකාවේ. ඒ කියන්නේ මේ අනුන්ගේ දේ නෙමෙයි, තමන්ගේම දේ හොරකම් කරන, තමන්ගේම ජනතාවට පහසුවෙන් ජීවත් වෙන්න තියෙන වස්තු හොරකම් කරන, තමන්ගේම රටේ තියෙන වස්තු විනාශ කරලා අයථා විදියට පරිහරණය කරන කාලකන්ණි ජාතියක් බිහි වෙලා ඉන්න. එතකොට එයාලට නීතිය සත පහකින්වත් නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිහේ පොල් වල්ලක් එහෙම කඩලා හංගලා තිබ්බොත් ඒ හංගපු මහ පොළොව හාරලා තියෙන තැන කඩලා බිඳලා ගිනි තියලා කොච්චර දේවල් කරයි. නමුත් මෙච්චර විනාශයක් වෙලත්, මෙච්චර සොරකම් මැරකම් වෙලත් සත පහකවත් සෙවිල්ල බැලිල්ල නැති ස්වභාවයට ඇවිල්ලා. එතකොට නීතියට කොහොමද වෙලා තියෙන්නේ? එතකොට ගුණධර්ම පැත්ත කොහොමද? ඊළඟට කියනවා අර තිබෙත් ජාතික මහින්ද හාමුදුරුව අතීතයේ ශ්‍රී ලංකාව ගැන, එක්කොනකින් කොනට අනිත් පයින් යතොත් තරුණ කතක්, පුළුවන් වූ කදිම රටක් ඇද්ද පුතේ මෙලක මිසක්, එවන් උතුම් ලංකාවේ දසතින් දුසිරිත් බෝවේ මේ ආදිවාසීන්, ජාතික තොටිල්ල කියන පුංචි කවි පොතේ කියන ලංකාව ඉතිහාසය ඇත්තහම එක්කොනකින් කොනට අනිත් දෙවුන්දර තුඩුවෙන්ලා පේදුරු තුඩුව දක්වා මුළු රට පුරාම පයින් යතොත් තරුණ කතක්, තරුණ කාන්තාවකට පයින් ඇවිදලා ගිහින් එන්න පුළුවන්ලු. සූසට ආභරණයෙන් සැරසිලා තරුණ කාන්තාවක් අපේ රටේ යහ කෙලවරින්ල අනික් කෙලවට වයින් ඇවිදගෙන ගිහිල්ලා නිරුපද්‍රිතව තමන්ගේ ගෙදෙට එනවා, කවුරුවත් අත තියන්නේ. එතකොට හිතන්න ඒ කාලේ සීලාචාරක මිනිසුන්ගේ, අනුන්ගේ දරුවෙක් දැක්කත් තමන්ගේ දරුවෙක් වගේ ආරක්ෂා කළා, අවවාද කළා, රැකවරණේ දුන්නා. අද තමන්ගේ දරුවෙක්වත් හරියට අපේ ගෙදරක තියලා ආරක්ෂා කරන්න බෑ. පිට හොර හතුරන්ගෙන්, දූෂකයන්ගෙන් මේ තමන්ගේ අම්මා තාත්තාගෙන්වත් පරිස්සම් කරන එක හරි අමාරු වෙලා. එවැනි රටේ අද වෙනකොට මේ ගණිකා වෘත්තිය වැනි දෙයක්, එතකොට මේ
එක සමාන ස්ත්‍රී පුරුෂ භාවයන් එක සමානව තියෙන අයගේ විවාහයන් මේ වාගේ දේවල් ඉස්සරහට ඇවිල්ලා එතකොට ඒවා නීත්‍යානුකූල කරලා ඒ වාගේ ගෑනු පිරිමි දෙපැත්තටම අයිති නැති හොරාකාලා හොඳට ඇඟපත හැදිච්ච අම්බරුව ටිකක් ඉස්සරහට ඇවිල්ලා හරියට කතා කරගන්න බෑ 24 පැහැම හොඳටම බීලා රෑ 30 නයිට් ක්ලබ් ගානේ රස්තියාදු ගහලා තක්කඩිකම් කරලා අශීලාචාරකම් කරලා උදේ පාන්දරට පාරේ ඉන්න මිනිසුත් යට කරගෙන මහා විශාල ආරක්ෂක විධිවිධාන ඇතුව නිකන් පාර මැද ඔල්මොරොන්දන් නටනට යන කණ්ඩායමක් රජ වෙලා ඔන්න වර්තමාන වෙනකොට දැන් දියුණු වෙලා තියෙනවද එහෙමනම්? ඒතර අතීතයේ තිබිච්ච ගුණධර්මකෝ නීති රීතිකෝ නීතිය පිළිපැදපු ධර්මයේ පිළිපැදු පිරිසකෝ අද ඒ අර හරියට ජාතකයක් නැති හරියට ඉතිහාසයක් නැති නිකන් ඔහේ ඔය හරියට දෙමව්පියෝ පිළිබඳව උපැන්න සහතිකේ විස්තරයක් නැති ඉරිකෑලි ගහපු පිරිස ඉහළට ඇවිල්ලා ජාතියක් ධර්මයක් සමාජයක් සිරිතක් විරිතක් ගැන කිසිම තැකීමක් අවබෝධයක් නැතුව කතා. එයාලට තියෙන ප්‍රධානම ගැටලු මේ රටේ බුදුදහම තියෙන එක. ඒ බුදුදහම තියෙන නිසා මේ තක්කඩිකම් බලුකම් කරන්න වෙලා තියෙන හැංගිලා ටිකක්. මොකද අර බුදුදහමේ පෙන්ලා දෙන ධර්ම කරුණුත් එක සමහර මිනිස්සු මේක පිළිකුල් කරනකොට ගල් ගහනකොට අන්න ඒකෙන් බේරෙන්න හැංගි කරන්න වෙනවා. නමුත් මෙයාලා කැමති මේක මහපාරේ ටවුන් එකේ මහ දවාලේ කරන්න. ඒක කරගන්න විදිහක් නැති නිසා බුදුදහමට හරියට වෛර කරනවා. දැන් බලන්න ඉස්සරින් අශීලාචාරයි හොරකම් කළා දූෂණ වංචා කළා මේ පොඩි දරුවෙක්වත් පෙන්වන්න බැරුව හිටපු විදේශිකයෝ මේ සුද්ධ ඉංග්‍රීසි ජාතිකයෝ වගේ අය අද වෙනකොට ශීලාචාර වෙලා ධර්මයේ හැසිරෙනවා සිල් සමාදන් වෙනවා ධර්මය අහනවා බුදුදහමට මුල් තැනක් දීලා ඒ බුදුදහම තම තමන්ගේ රටවල් වලට අරගෙන ගිහිල්ලා ගෙවල් වලට අරගෙන ගිහිල්ලා පවුල පිටින් බණ භාවනා කරනවා. මෙච්චර විනාශයක් වෙලා තියදී භයානක තත්ත්වයක් තියදී අපේ රටට ඇවිල්ලා පහුගිය දවස්වල වෙසක් උත්සවයේ සමරන්න පවා මිනිස්සු ඉදිරිපත් වුණා. නමුත් මේ රටේ ඉපදිච්ච මේ රටේ හැදිච්ච වැඩිච්ච සමහර අය තමන්ගේ අම්මා තාත්තා මල පහ කරපු අසූචි වාගේ සමහර පිරිසක් ඉන්නවා. එයාලා වෛර කරන්නෙම ධර්මයට විශේෂයෙන් බුදුදහමට. එතකොට හිතන්න මොකද්ද දියුණුව? ඔන්න අතීතයේ සහ වර්තමානයේ අතර සංසන්දනය කොට බැලීමේදී අපිට කනගාටු වෙන්න තියෙන පැත්ත. ඉතින් ඊට පස්සේ දැන් මෙතනදී බුදුරජාන් වහන්සේ මේ පෙන්නලා දෙන අතීත කතාව බලන්න උන්වහන්සේ පෙන්නලා දෙන දේ අරක උදාහරණයක් විදිහට මතක තියාගෙන උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි දල්ලනේමි කියලා සක්විති රජුරු කෙනෙක් හිටියා. ඒ රජුරු තමයි මුළු ලෝකයම ධර්මයෙන් පාලනය කළේ. මහා පෘථුවියම ධර්මයෙන් පාලනය කළා. මුළු පෘථුවියටම අධිපති වෙලා හිටියා. ඒ රාජතාන්ත්‍රික පරිසරය තුල බිය සැක නැතුව හිටියා. ධර්මයේ තුලින් පාලනය කරන නිසා සක්විති රජුරවන්ට සතුරු වදුරු හටගත්තේ නැහැ. ඒ වගේම ආක්‍රමණ වලින් විනාශ කරන්නවත් බෑ. ඒ සක්විති රජුරවන්ට තියෙනවා මාණික්‍ය හතක්. දැන් බලන්න අර ධර්මයෙන් පාලනය කිරීම නිසා ඒ රජුරු මුළු ලෝකයම පාලනය අපේ පුංචි රටක් විතරක් නෙමෙයි මුළු ලෝකයම පාලනය කරපු රජ කෙනෙකුට සතුරු කරදර ප්‍රශ්න යුද්ධ කලකෝලහල ආවේ නැහැ කියන ඒ කාලය තුල. හේතුව ධර්මයෙන් පාලනය කරපු නිසා. එතකොට ධර්මය කියන්නේ මොකද්ද කොහොමද ඒක වෙන්නේ කියලා අපි ඉදිරියට සාකච්ඡා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය කියන දේ ලෝකය පාලනය කිරීමේදී කොච්චර වටිනවද කියලා අපිට තේරෙනවා. අද කාලේ මෙච්චර සතුරු කරදර උවදුරු යුද්ධ කලකෝලහල ඇති වෙලා ලෝකේ ලේ ගොඩක් මස් ගොඩක් සොම් පිට්ටනියක් බවට පත් වෙන්න හේතු වෙලා තියෙන ප්‍රධානම දේ මොකද්ද? ධර්මයෙන් ලෝකේ පාලනය නොකිරීම. අද වෙනකොට බොහෝ බලවත් රටවල් වල පවා අපේ මේ සාමාන්‍ය පුංචි රටවල් වල පවා බලයට එන රාජ්‍ය නායකයෝ කල්පනා කරන්නේ ධර්මයෙන් රට ලෝකේ පාලනය කරලා මිනිස්සු සුඛිත මුදිත කරලා ජීවත් කරන්නට නෙමෙයි. එයාලා බලන්නේ අලුතෙන් යුද්ධයක් හදන්න. අලුතෙන් මොකක් හරි ප්‍රශ්නයක් ඇතිකරන්න. මොකද එහෙම යුද්ධයක් හැදුවොත් ප්‍රශ්නයක් ඇති කළොත් තමයි තමන්ගේ පැවැත්ම තීරණය වෙන්නේ. කාලයක් තිස්සේ අපේ රටේ උදාහරණයක් විදිහට ගන්න යුද්ධයක් හදාගෙන ඒ යුද්ධය නිසා එක පිරිසක් ජීවත් වුණා. ඒ යුද්ධේ පිට දාලා හරි හම්බ කරගත්තා කාලා බීලා ඇඳලා කරලා හිටියා. කාලයක් යනකොට මිනිසුන්ටත් මේක තේරුණා මේක හරියන්නේ නැහැ මේක මෙහෙමයි මෙහෙමයි කියලා. එයාලත් තේරුම් ගත්තා දැන් යුද්ධයෙන් කන්න හම්බෙන්නේ නැහැ. යුද්ධයෙන් කෑව ඇති දැන් යුද්ධයෙන් කන එක ඉවර වෙලා තියෙන්නේ. දැන් යුද්ධෙන් නැති කරලා කන්න ඕනේ කියලා ඔන්න පිරිසක් යුද්ධෙන් නැති කරලා කන්න පටන් ගත්තා.
ඒක කාගන 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 එනකොට තව මෝඩ රැලක් එකතු වෙලා ආයුද්ධයක් හදල කන්න පටන්ගත්. හැම දාම මේක ලෝකෙ තියෙන කවදාකවත් අවසං වෙන්නේ නෑ. හේතුව ධර්මයක් නෑ, අධර්මයෙන් පාලනය කරන අධර්මිෂ්ට රාජ්‍යනායකයෝ පහළ වෙනවා. එතකොට අනාගතයක් ගැන හිතන්න ඇති, වංචාවට කපටිකමට බර, ඉතාම දුෂ්ට. සාමාන්‍යයෙන් හිතල බලන්ට මොනතරම් දරුණුකමක් තියෙන්ට ඕන ද? සමහර රාජ්‍ය නායකයෝ හිටියා ලෝකේ තරුණ දරුවෝ අල්ලගෙන ගිහිල්ලා කනට පෑන තියලා ගහනෝ අනිත් කණෙන් එළියට එන්න, අඟල් පහේ ඇනේ තියලා ගහනෝ අනිත් කණෙන් එළියට එන්න, ඔළුවට ගහනෝ ඇන. එතකොට ලීවල කටුකම්බි ඔතලා ගුදමාර්ගයේ දිගේ ශරීර ගත කරනවා. එතකොට අතේ ඇඟිල්ලෙන් ඇඟිල්ල කප කපා බැද බැදා ඒ මිනිහටම කණ්ඩ දෙනවා. හැබැයි වචනයක් ගලපලා කතා කරගන්න බැරි, පාර යන්න පණ නැති, අමුතු විදිහේ මේ අනේ දෙකට ගණන් කරගන්න බෑ වගේ හිටියේ මිනිස්සු. හැබැයි එහෙම පූසෝ මීයෝ වගේ ඉඳගෙන මොනතරම් දරුණු වැඩ කළාද. එතකොට මේ මිනිසුන්ගේ හිතවල කොච්චර දරුණු අදහස්ද තියෙන්නේ. උඩින් බැලුවහම පේන්නේ නැහැ, උඩින් බැලුවහම පේන්නේ මේ අනේ 10ට ගණන් කරගන්න බෑනි කියලා. නමුත් එතකොට අන්න එවැනි දුෂ්ට, එදාටම අධර්මිෂ්ට එවැනි පිරිසක් රට ලෝකේ ඉහළ පාලන තන්ත්‍රය බාරගත්තාම කවදාකවත් සාමයක් සතුටක් ලෝකේ ඇති වෙන්නේ නැහැ. අධර්මිෂ්ටයි. එයාලා කැමැතිම තලාපෙලා ජීවත් වෙන්න අනිත් අයව. ඒ තලාපෙල ඊළඟට ගොඩාක් ඔය අපේ රටවල් වගේ රටවල් වල ඒ ඉහළ කට්ටිය කැමැති, මහජනතාව හැමදාම දුප්පත්ව ඉන්නවා නම් එයාලා කැමැති. මොකද එතකොට එයාලගේ සල්ලි බන්ලි පෙන්නලා මිනිස්සුන්ගේ යටත් කරගෙන තමන්ට ඕන විදිහට හසුරවන්න පුළුවන්. එනිසා මහජනතාව දුප්පත්ව ඉන්න තරමට රාජ්‍ය නායකයෝ කැමති. ඊළඟට මහජනතාව මෝඩ විදියට ඉන්නවට, රට ලෝකයේ ගැන දැනුමක් නැතුව ඉන්නවට, මහජනතාව ලෝකයේ ගැන හොයලා බලන්නේ නැති තරමට මෝඩ විදියට ඉන්නවට රාජ්‍ය නායකයෝ කැමති. ඇයි? එතකොට එයාලගේ මෝඩකම් වහගන්න පුළුවන්, එයාලගේ නරක වැඩ වහගන්න පුළුවන්. මිනිස්සු හැමදාම අර ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඔහේ වලටම වෙලා ඉන්නවා. අන්න ඒ නිසා මේ අධර්මිෂ්ට පාලනේ නිසා අද වෙනකොට ලෝකයේ කොච්චර ගැටුම්, කොච්චර යුද කලකෝලාහල, කොච්චර මනුස්ස ඝාතන, කොච්චර පාරිසරික විනාශ සිද්ධ වෙනවද? මෙන්න මේකෙන් අපිට තේරුම් ගන්න තියෙන එකයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සක්විති රජුරෝ ධර්මානුකූල ලෝකේ පාලනය කරද්දී ඒ සක්විති රජුරවන්ට තියෙනවා මාණික්ක හතක්. ඒ තමයි 1 චක්‍ර රත්නය, 2 හස්ති රත්නය, 3 අස්ස රත්නය, 4 මාණික්ක රත්නය, 5 ස්ත්‍රී රත්නය, 6 ගෘහපති රත්නය, 7 පුත්‍ර රත්නය. මේ දේවල් අතරින් ඉස්සල්ලාම පහළ වෙන්නේ අර චක්‍ර රත්නය කියන වස්තුව. ඉතින් මේ රජුරෝ හිස සෝදලා නාලා ඉන්න වෙලාවක දහසක් අරතිබෙන, නැබතියෙන, කරකැවෙන දිව්‍ය මේ මාණික්කයක් පහළ වෙනවා. මේක ඉරිදියෙන් පහළ වෙන දිව්‍ය මාණික්කයක්. එතකොට රජ්ජුරුවෝ වං අතින් පැන් කෙන්ඩි අරගෙන දකුණු අතින් මේ මැණිකට පැන් වඩනවා. පැන් වඩනකොට ඒ මාණික්කය කරකැවෙන්න පටන් ගන්නවා. මෙහෙම කරකැවි කරකැවි යනකොට ඇත් අස්ත්‍රිය පාබල කියන සිවුරංග සේනාව මේ පස්සෙන් යනවා. ඒ විදිහට මේ සක්විති රජතුමා එනකොට අනිත් රාජධානිවල ඉන්න රජවරු සක්විති රජතුමාව පිළි අරගෙන කියනවලු, මහරජතුමනි, මේ දේශයත් ඔබ වහන්සේටයි අයිති. මේ දේශයත් ඔබ වහන්සේගේ. ඔබ වහන්සේ අපට අවවාද කරන්න කියලා. ඉතින් ඒ ඔක්කොම මිනිසුන්ව පංචශීලයේ පිහිටවනවා. උනේතර පංචශීලයේ කියලා කියන්නේ එදා අතීතින්දලා ලෝකයේ තිබිච්ච සදාචාරය පිළිබඳ උගන්නන ප්‍රධානම ධර්මයක නීති රීති පද්ධති අංක 1ට 1 2 3 4 5 කියන කරුණු පහට ඇතුළත් වෙන්න ඕන කාරණා. ඒතර අපිට පේනවා අද වෙනකොට අපේ රටවල් දිහා, ගොඩක් ලෝකේ රටවල් දිහා බැලුවාම විශේෂයෙන් මෙන්න මේ පංචශීලයේ තමයි නැත්තේ. ඒ කාලේ මිනිසු පංචශීලයේ පිහිටවනවා. එහෙම තමයි මේ ලෝකේ සස්ත්‍රීක උනේ. මොකද පංචශීලයේ පිහිටියා කියන්නේ ඒ මිනිසු නිසා තව කෙනෙකුට මරණ බියක් එන්නේ නැහැ. තව කෙනෙක්ගේ වස්තුව පිළිබඳව අනියත බියක් එන්නේ නැහැ. තව කෙනෙක්ගේ අඹදරුවන්, දූදරුවන් පිළිබඳව බියක් සැකයක් එන්නේ නැහැ. ඊළඟට එකිනෙකා පිළිබඳව අවිශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. බොරු කියලා නොකීමත් එක්ක හැමෝම එකිනෙකා
කතාබහ කළ සංකච්ඡා කළ බොහොම විශ්වාසය ඇතුව කටයුතු කාරණා සිද්ධ කරගෙන යනවා. ඊළඟට ඔළුව සවුත් වෙලා මහදවාලේ නිදිකිරා වැටි වැටි පෞකාර කතා කියන දෙපැත්තටම නැති ස්ත්‍රී පුරුෂ නොවන අද කාලේ ඉන්න කට්ටිය වගේ ඒ කාලේ මිනිස්සු ඉන්නේ. මොකද මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීලා. එතකොට දැන් මෙන්න මේක නිසා ඒ කාලේ මිනිසුන් ලෝකේ සශ්‍රීක වුණා. කියන්නේ හැම දෙයක්ම ආහාර පාන බෙහෙත් හැම දෙයක්ම තියනවා වගේම සතුට ඒ මිනිසු ළඟ තියෙනවා. ඒ සතුට තියෙන්නේ බය සැක සංකා නැතුව ජීවත් වීමේ වාසනාව තිබිච්ච නිසා. ඒකට ප්‍රධානම හේතුව මොකද්ද? මේ සක්විති රජුරුවන්ගේ ධර්මානුකූල පාලන ක්‍රමය. ඉතින් මේ දල්ලනේමි කියන රජ්ජුරු අවුරුදු දහස් ගාණක් රජකම් කරලා තමන්ගේ පුරුෂයෙකුට කියනවා, එම්බා පුරුෂ, මේ චක්‍රරත්නේ මේ තියෙන තැනින් වෙනස් වුණොත් ඉක්මනට මට කියන්න. ඒ චක්‍රරත්නේ තියෙන්නේ නගරයට ඇතුළු වෙන දොරටුව ළඟ එකම තැනක ස්ථීරවම එක පිහිටලා තියෙනවා. ඊට පස්සේ අවුරුදු දහස් ගාණක් ගියාට පස්සේ මේ පුරුෂයා දැක්කා චක්‍රරත්නේ තිබිච්ච තැන නැහැ, දැන් තියෙන්නේ වෙන තැනක කියලා. එතකොට ගිහිල්ලා රජ්ජුරුවන්ට කිව්වා, දේවයන් වහන්සේ, චක්‍රරත්නේ දැන් තියෙන්නේ වෙන තැනක, අර කලින් තිබුණ තැන නෙමෙයි කියලා. ඊට පස්සේ රජ්ජුරුව මොකද කළේ? එයාගේ කුමාරයන් සියලු දෙනාම කැඳවලා වැඩිමහල් කුමාරයාට කියනවා, කුමාරේ, චක්‍රරත්නේ තිබිච්ච තැන දැන් නැහැ, වෙන තැනකයි තියෙන්නේ, තව ටික දවසකින් ඕක අතුරුදහන් වෙනවා. ඒ කියන්නේ කුමාරය, දැන් මගේ ආයුෂ ඉවර වෙගෙනයි මේ යන්නේ. ඒ නිසා දැන් මට මේ මනුස්ස ලෝකය අතහැරලා මේ මනුස්ස ලෝකෙ සැප විඳ ඇති මේක අතහැරලා මං දැන් දෙවියන් අතරට යනවා. දෙවියන් අතරට දිව්‍ය ලෝකෙ සැප සම්පත් විඳින්න යනවා. ඒ නිසා මට දැන් මහාන වෙන්න අවශ්‍යයි. මෙහෙම කියලා රජතුමා වැඩිමහල් කුමාරයාට රජකම බාර දීලා වනගත වෙලා පැවිදි වුණා. පැවිදි වෙලා දවස් 7යි ගියේ අර චක්‍රවර්තී මාණික්ය නොපෙනී ගියා, අතුරුදහන් වුණා. ඊට පස්සේ ඔටුනු පළඳලා දැන් ඉන්නේ පුතානේ, තාත්තා නැහනේ දැන්. පුතා ඉක්මනට ගියා ඒ රාජ ඍෂීන් වහන්සේ ළඟට, පැවිදි වෙලා ඉන්න පරණ රජුරු ළඟට ගිහිලා කිව්වා, අනේ දේවයන් වහන්සේ, නුඹ වහන්සේ ඉඳද්දි තිබිච්ච චක්‍රවර්තී මාණික්ය නොපෙනී ගියා, අතුරුදහන් වුණා, ඒ මැණික දැන් නැහැ. එතකොට දැන් පැවිදි වෙලා ඉන්න මේ රාජ ඍෂීන් වහන්සේ කියනවා, පුතා, ඔය දිව්‍ය වූ සක්විති මාණික්ය අතුරුදහන් වුණා කියලා අඬන්න එපා. ඕකට හිත නරක් කරගන්න එපා. ශෝක කරන්න එපා. ඕක පියාගෙන් පුතාට ලැබෙන දෑවැද්දක් නෙමෙයි. ඕක ලැබෙන්න නම් ආර්ය සක්විතිවත් අනුගමනය කරන්න ඕන. චක්‍රවර්තී කෙනෙකුට උවමනා ගුණධර්ම ටික ඔබ පුරුදු කරන්න ඕන. ආර්ය සක්විතිවත් පුරුදු කළා පොහොය දවසට හිස සෝදලා නාලා උඩුමහන් තලයට ගිහින් සඳළු තලයට වෙලා උපෝසත සිල් සමාදන් වෙලා ඉන්න. එතකොට දහසක් අර ඇති, දහසක් නැබ ඇති කරකැවෙන චක්‍රවර්තී මාණික්ය පහළ වෙයි කියලා කිව්වා. එතකොට මේ කුමාරයා අහනවා, අනේ එහෙනම් පියාණනි, මේ චක්‍රවර්තී මාණික්ය ලබා ගන්න තියෙන සක්විතිවත් මොනවද කියලා කියලා දෙන්න. අන්න එතකොට කියනවා, එහෙනම් පුතා, නුඹ ධර්මයට සලකන්න. ඔන්න මහත්මා දේශපාලනය කරන විදිහ. දැන් අපි නම් හිතාගත්තේ ජාතික ඇඳුම ඇඳගත්තාම හරි කියලානේ. ජාතික ඇඳුමට යට වහගෙන ජාතික ඇඳුමෙන් වැහිලා මේ රටට කරපු විනාශය දැන් වෙනකොටවත් මිනිස්සු තේරුම් ගන්න ඕන මේ ධර්මය අහනකොට. දැන් අපිටම තේරෙනවනේ, 226 දෙනාගේ එක්කෙනෙක්වත් රටට ආදරයක්, ජාතියට ධර්මයට ආදරයක් තියෙන අය නෙමෙයි. ඔක්කොම බේබද්ද හොරු මංකොල්ලකාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, බේබද්දු. එතකොට මේ මහා වටිනා කියන රට මහා දවාලේ මංකොල්ල කාපු කණ්ඩායම, 226 දෙනෙක්ගෙන් සමන්විත හොර කණ්ඩායම, මංකොල්ලකරු. එතකොට මහ ජනතාව, සාමාන්‍ය ජනතාවගෙමුත් සමහර පිරිසක් විතරයි රටට, ජාතියට, ධර්මයට ආදරය කරන්නේ, මහ ජනතාවට ආදරය කරන්නේ. රට දියුණු වෙන්න ඕන, ජනතාව සතුටෙන් ජීවත් වෙන්න ඕන කියලා හිතන්නේ මේ 2,25,00,000 මහ ජනතාවගේ මුත් සුළු පිරිසක්. ඒක දැන් තේරෙන්න ඕන. ඔන්න බලන්න අහලා දැන් මේක කොහොමද එතකොට අපි ගලපගන්නේ? නුඹ ධර්මයට සලකන්. ඔන්න හිටපු රජ කෙනෙක් තමන්ගේ අලුතෙන් රජ වුණ පුතාට දෙන උපදෙස්.
ධර්මයටම සත්කාර කරන්න. ධර්මයටම ගෞරව කරන්න. ධර්මයටම පූජා කරන්න. ධර්මයම දජය කරගන්න. කොඩියක් හැටියට උස්සලා තියන්න ඕන රාජ්‍ය ධර්මය. ධර්මයම අධිපති කරන්න. ඔන්න දැන් බලන්න මේ අරමේ ධර්මයේ මොකද්ද මේ? ධර්මයට ගෞරව කරන්න. ධර්මයට සලකන්න. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙනවා ඇත්ත නැත්ත කියලා දෙයක්. ඒක තමයි ධර්මය. හරිදේ වැරදිදේ. සාවජ්ජං අනවජ්ජං. හරිදේ වැරදිදේ. කළ යුතු දේ නොකළ යුතු දේ. මෙන්න මේ හරි ධර්මයට හිස නමන්න. මුළු රාජ්‍ය තුල ක්‍රියාත්මක වෙන්න ඕන ත්‍රස්තවාදේවත් කුඩුජාවාරමවත් තමන්ගේ පවුලට හම්බ කර ගැනීමවත් රටේ දේපල විකුණලා පිටරටවල ඉඩම් අරගෙන ගෙවල් අරගෙන තමන්ගේ දරුවෝ එහෙ පදිංචි කරවලා එහෙ පුරවැසිභාවය අරගෙන මේ රටේ ඉන්න ජනතාවට දරුවන්ට ජීවත් වෙන්න රටක් නැති කිරීම නෙමේ ධර්මය කියන්නේ. ධර්මය කියලා කියන්නේ තමන්ට යම්කිසි දුකක් වේදනාවක් ඇති වෙනවට තමන් කැමති නැද්ද? අනුන්ටත් එවැනි දුකක් වේදනාවක් ඇති වෙනවට තමන් අකමැති විතුයි. අත්තානං උපමංකත්වා. තමන් උපමාවට අරගන්න ඕන. තමන්ගේ දරුවන්ට අනාගතේ ජීවත් වෙන්න රටක් නැති වෙයිද? ශස්ත්‍රවාදීන්ගෙන් කරදර වෙයිද? කණ්ඩ බොණ්ඩ කෑමක් බීමක් නැද්ද? හරියට අධ්‍යාපනයක් ලැබෙන්නේ නැද්ද? ඒ ගැන හිතලා ඒ ඉහළ පෙළේ කට්ටිය තමන්ගේ දරුමල්ලෝ හොඳ දියුණු රටවල් වල නවත්තනවා නම්, ගෙවල් දොරවල් අරන් දීලා එහි ජීවත් කරවනවා නම්, තමන්ගේ දරුවන්ගේ යහපත වෙනුවෙන් කල්පනා කරනවා නම්, එයාලා හිතෙන්න ඕන, හිතන්න ඕන මහා ජනතාවගේ පොදු ජනතාවගේ දරුවොත් ඒ ජනතාව කැමති හොඳ අධ්‍යාපනයක් දෙන්න, හොඳට ප්‍රණීත ආහාර පාන ඇතුව ජීවත් වෙන්න, ලෙඩක් දුකක් වුණාම හොඳ ඖෂධ ටිකක් ලබා ගන්න, සත්කාර ටිකක් ලබා ගන්න, හොඳ පරිසරයක ජීවත් වෙන්න, යමක් කමක් ඇතුව ජීවත් වෙන්න ඒ මිනිසුත් කැමති. අපි ඒ දැන් ඔය ඉහළ ඉන්න කට්ටිය ජනාධිපති අගමැති මැති ඇමතිවරු කැමති නෑනේ තමන්ගේ ජීවිතේ මහමග මැඩල යනවට, තමන්ගේ දරුමල්ලෝ ඉන්න තැනට බෝම්බයක් වැටෙනවට කැමති නෑනේ. එයාලගේ අධ්‍යාපන එයාලගේ සෞඛ්‍ය අයිතිවාසිකම් කවුරු හරි උදුරගන්නවට කැමති නෑනේ. ආන් එහෙමනම් එයාලා කැමති නැති වෙන්න ඕන මහජනතාවටත් ඒ දේ සිද්ධ වෙනවට අකමැති වෙන්න. අන්න ධර්මය කියලා කියන්නේ එකයි. එතකොට ඒ ධර්මයට සත්කාර කරන්න ඕන. ඒ ධර්මයේ ඉහලින් තියාගෙන රාජ්‍ය තුල කටයුතු කරන්න ඕන. ඒ ධර්මයට ගෞරව කරන්න ඕන. දැන් අද එහෙම එකක් වෙන්නේ නැහැ. අද ඕනම පහත් වැඩක් ඕනම නරක වැඩක් යටපත් කරන්න පුළුවන් මුදල් වලින්. ඊළඟට දැන් මේ හෙට අනිද්දාට විශ්වාස භංග ගේන අරෝ මේවා කරනවා කියනවනේ. ඉතින් ඔව්වට කී දෙනෙක් අස්සම් කරයිද, කී දෙනෙක් විරුද්ධ වේද, කී දෙනෙක් කැමති වේද, පක්ෂ වේද විපක්ෂ වේද කියලා තීරණය කිරීමේදී අපිට බලන්න වෙනවා ඊට කලින් එයාලා කීයක් ගනුදෙනු කරලා තියෙනවද කියලා. අන්නේ දැන් අද කාලේ අපේ රට වගේ රටවල් වල මොකක් හරි ව්‍යාපෘතියක් තියෙනවා නම්, ප්‍රොජෙක්ට් එකක් තියෙනවා නම්, ඒ ප්‍රොජෙක්ට් එක ව්‍යාපෘතිය තීරණය කරන්නේ කරනවාද නැද්ද, මොන තත්ත්වෙන්ද ඒක කරන්නේ, ඒක වෙන්න ඕනද නැද්ද කියලා තීරණය කරන්නේ තමන්ට ලැබෙන කොමිස් එකේ ප්‍රමාණයට. එහෙම නැතුව අපේ රට දියුණු කරන්න මහන්සි ගත්තා නම්, රටට යහපතක් කළ දෙන්න හිතුවා නම්, එදා ඉඳලා අද වෙනකම් මේ රටේ තොටේ හදපු දේවල් ගොඩනැගිලි පාලම්බෝ ඔක්කොම ඉතුරු වෙලා අඩුපාඩු ඉතුරු ටික හැදි හැදි ගියා නම් අද වෙනකොට මේ රටේ අලුතෙන් හදන්න දෙයක් නැහැ. හැමදේම තියෙන එකක්. නමුත් අද වෙනකොටත් හරියට පාරක යන්න බැරි මොකද? අද වෙනකොටත් හරියට කණ්ඩ දෙයක් නැත්තේ මොකද? තමන්ට හම්බෙන කොමිස් එක මත ඒ සියලු දේ කරනවද නැද්ද, කොහොමද කරන්නේ, මොකද්ද ඒකේ තරාතිරම කියලා තීරණය කළා හැරෙන්න. ඒ අයට මේ රට මේ ජාතිය තවත් එක ව්‍යාපාරයක් ඇරෙන්න දියුණු කරන්න සෙතසා සාන්තිය සෞභාග්‍ය ඇති කරන්න උවමන දෙයක් නෙමෙයි. අන්න ධර්මයට පූජා නොකිරීම, ධර්මයට ගරු නොකිරීම, ධර්මය හරිවැරද්ද සාධාරණය දජයක් විදිහට රාජ්‍ය නංවා නොතිබීම කියන දේ පේනවා. දැන් මේ මහා සක්විති රජ කෙනෙක් ලෝකය ධර්මානුකූලව පාලනය කරන්න අවශ්‍ය උපදේශය දෙන්නේ මේ. එහෙමනම් මොකද්ද වෙන්න ඕන? ධර්මයට සලකන්න ඕන, ධර්මයට සත්කාර කරන්න ඕන, ධර්මයට ගෞරව කරන්න ඕන, ධර්මයට පූජා කරන්න ඕන, ධර්මයේ දජය කරගන්න ඕන, කොඩියක් හැටි උස්සලා තියන්න ඕන, ධර්මයේම අධිපති කරන්න ඕන, තමන්ගේ ජනපදයේ ඉන්න මිනිසුන්ට ධාර්මිකව රැකවරණේ සලසන්න ඕන. ඒක නම් බොහොම හොඳට පේනවා. මිනිස්සු දහස් ගණන් එක පිටේකම් මැරිලා වැටුණත් ගාණක්වත් නැති අය, තමන්ට මේ සත පහකවත් රටට ජාතියට ප්‍රයෝජනයක් නැති
දේශපාලඥයන්ට ඉන්න ආරක්ෂක කණ්ඩායම. උදේට හවසට පාර යනකොට තියෙන විච්චූරණ පහුගිය දවස්වල අපි දැක්ක හොඳටම. ඒ කියන්නේ සත පහකවත් ගුණයක් නැති, ධර්මයක් නැති, අධ්‍යාපනයක් නැති, වටිනාකමක් නැති මිනිහෙක්ව ආරක්ෂා කරන්න කී දෙනෙක් මහන්සි වෙනවද, කොච්චරක් වියදම් කරනවද, ඒ නිසා කී දෙනෙක් අපහසුටපත් වෙනවද. නමුත් සෑහෙන්ට උගත් බුද්ධිමත් මිනිස්සු, රටට ජාතියට ආදරය කරන මිනිස්සු දරු මල්ලෝ ඇතුව තව කෙනෙක් එනකම් බලාගෙන ඉන්න, තව කෙනෙක් ජීවත් කරන මිනිස්සු සිය දාස් ගණන් නිෂ්කාණි මැරලයන්ට අතෑරිනු. එතකොට පේනවනි ධාර්මික රැකවරණය සලසන විදිය. තමන්ගේ බලය, තමන්ගේ හයිය රැකගන්න ඕනම පහත් වැඩක් කරන්න ලෑස්ති. දැන් දැන් මිනිසුන්ට මේ ධර්මය අපි කියන්නේ යද්දි මේවා තේරෙන්න ඕන. මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. මෙච්චර කල් මෝඩ විදියට ඇස් දෙක බැඳගෙන කරපු මෝඩකම් දැන්වත් මිනිස්සු අතහැරින්න ඕන. තමන්ගේ හිසට තමන්ගේ අතයි සෙවණැල්ල කියන එක මිනිස්සු මතක තියාගන්න. ශ්‍රේෂ්ඨ රජවරු ලෝකේ පාලනය කරපු හැටි මේ ධර්මයේ තියෙනවා බලන්න. අපි දන්න දේශපාලනයක් නැහැ. අපි කරපු දේශපාලනයක් නැහැ. අපිට කරන්න හම් වෙන දේශපාලනයකුත් නැහැ. මෙන්න නියම දේශපාලනය. තමන්ගේ සේනාවට ධාර්මිකව සලකන්න ඕන. එහෙම එකක් නැහැ. ඔක්කොම කූඩුවල. තමන්ගේ ශාස්ත්‍රීය රාජපිරිසට ධාර්මිකව සලකන්න ඕන. බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට ධාර්මිකව සලකන්න ඕන. ඒ කියන්නේ යමක් රටට ආදායමක් ලබා දෙන අය ඉන්නෝ, රට දියුණු වෙන විදිහට රටට යම්කිසි ශක්තියක් ලබා දෙන අය ඉන්නෝ, එයාලව දියුණු වෙන්න එයාලට ශක්තිය දෙන්න ඕන. බොහෝ රටවල් වල අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න මිනිසුන්ට රජයෙන් සෑහෙන්න උදව් කරනවා. ඒ මිනිස්සු ව්‍යාපාරය හොඳට දියුණු කරලා ගන්නකම් බදු ගහන්නේ නැහැ, හිර කරන්නේ නැහැ. ඒ මිනිස්සු ව්‍යාපාරය ඉහළට දියුණු කරලා අරගත්තට පස්සේ රජයට තමන්ම හිතලා අර දුන්නා වගේ 3-4 ගුණයක් පරිත්‍යාග කරනවා. ඒ පරිත්‍යාගයට අමතරව ඊට පස්සේ ඕන හැටියට ආදායම් බදු ලබා ගන්නත් පුළුවන්. එතකොට ව්‍යාපාරෙත් ඉහළට යනවා. ඒ මිනිස්සු සතුටෙන් ඒ කටයුතු රජයත් එක්ක ඒකමතිකව කරගෙන යනවා. වගේම රජයටත් සාධාරණ විදිහට ශක්තිමත් අයවැයක් ඉදිරිපත් කරන්න පුළුවන්. භාණ්ඩාගාරයක් තියෙනවා හොඳ, ආදායම් මාර්ග තියෙනවා හොඳ. නමුත් අපි එහෙම නෙමෙයි. මිනිස්සෙක් ව්‍යාපාරයක් මොනවා හරි දෙයක් කරන්න ඉඩමක් ගන්න ඕන කියලා හිතිච්ච වෙලාවෙ ඉඳලා බදු ගන්න. එහෙම හිර කළ ඒ මිනිස්යාට ගොඩ එන්න බැරි වෙන්නම අඩුම තරමේ කඩදාසි කෑල්ලක් දුන්නත් ඒකටත් රුපියල් 10ක් 15ක් හරි අරගෙන තමයි දෙන්නේ. නමුත් සේවයක් එහෙම සැපෙන්නේ නැහැ. අන්න ඒ නිසා දැන් උනත් අලුතෙන් උනත් පුළුවන් තරම් බදු ගහන්නේ කොහොමද කියලා සලකා බලමින් ඉන්නවා මේ දවස්වල. දැන් සමහරට කාලයක් ගියා මිනිසුන් හිතෙයි, අපි මේ අපේ රටේ අපේ මිනිහෙක් රජ කරගෙන, අපේ මිනිහෙක් අගමැති කරගෙන, අපේ මිනිස්සු ටිකක් මැති ඇමතිවරු කරගත්තේ යහපතට, හොඳින් ජීවත් වෙන්න, පහසුවෙන් ජීවත් වෙන්න. නමුත් සුද්ධෝ මේ රට පාලනය කරා නම් හොඳයිනේ. ඒ මිනිස්සු මෙච්චර බදු ගැහුවේ නෑනේ. මොකද ඒ කාලේ සුද්ධෝ රට පාලනය කරද්දී සුද්ධෝ නොයේක් දේවල් මේ රටේ හැදුවා. නමුත් මිනිසුන්ට එකක්වත් අල්ලලා ගියේ නැත්තේ මොකද? මිනිසු තලාපෙලා බදු අය කළා. කාන්තාවන්ගේ පපුවටත් බදු අය කළා. කාන්තාවන්ගේ දිගට කොණ්ඩෙ තිබුණොත් ඒකටත් බදු අය කළා. පාර යනකොට ඒකටත් බදු අය කළා. ගෙදර බල්ලෙක් පූසෙක් හදනවා නම් ඒකටත් බදු අය කළා. මෙන්න මේ තැනට ගියපු නිසායි මිනිසු කැරලි ගහලා රජය වෙනස් කළේ, ඒ විදේශ ආක්‍රමණිකව එළවන්න කටයුතු කළේ. දැන් අද වෙනකොට ඒ දෙකේ වෙනසක් නැත්තම් මහ ජනතාව මොන වගේ තීරණයක් ගනියද කියලා කියන්න බෑ ඉස්සරහට. එතකොට මේ රට දියුණු කරන, රටට ශක්තියක් දෙන අයට එහෙම නෙමෙයි කරන්න ඕන. ධාර්මිකව සලකන්න ඕනේ යාලට. ඒ වගේම ඈත ජනපදවල ඉන්න අයට ධාර්මිකව සලකන්න ඕන. ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට ධාර්මිකව සලකන්න ඕන. සතාසි උපාවන්ට ධාර්මිකව සලකන්න. ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට කියනකොට සමාන ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවල, එක්කෙනෙක් සමහරු කොළ පාටයි, සමහරු නිල් පාටයි, සමහරු රතු පාටයි, සමහරුන්ට හරියට පාටක් නැහැ. ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට දේශපාලනයක් අවශ්‍ය නැහැ. මම නම් ජීවිතේට මේ වෙනකන් කිසිම කෙනෙකුට ඡන්දයක් දීලා නැහැ. අනාගතේ කාටවත් ඡන්දයක් පාවිච්චි කරන්න අදහසකුත් නැහැ. නමුත් මහ ජනතාවට අනුශාසනා කරනවා යා යුතු දිශාව ගැන. ඒ වගේම ග්‍රාමසේවක මහතා ළඟ තියෙන අපේ ඒ පුරවැසි භාවයේ පිළිබඳව ඡන්දෙමි නාමලේඛනයේ අපේ ඇතුළත් වෙන්න ඕන නම් ලයිස්තුවේ අපි හැමදාම ඉන්නවා. අලුතෙන් යාවත් කාලින කරන තොරතුරුවල ඒ හැමදේම නිවැරදි ආකාරයට රජයට ලබා දෙමින් නීතියානුකූලව ඒ පදිංචිය තහවුරු කරගෙන ඉන්නවා. ඒ වුණාට කවදාකවත් ඡන්දයක් දෙන්න පෝලිමක ගිහිල්ලා ඡන්ද කාඩ් එකක් අරගෙන ගිහිල්ලා අරයා හොඳයි මෙයා හොඳ නැහැ දැන් එයාට වැඩිය මෙයා හොඳයි කියලා කෙනෙක්ව තෝරලා ඡන්දයක් ප්‍රකාශ කරන්න මේ වෙනකම් මම නම් ඉදිරිපත් වෙලා නැහැ.
අනාගතෙත් නැහැ. ඒ කියන්නේ භික්ෂුවක් හැටියට. ඒත් අපිට එහෙම පැත්තක් තියෙන්න බෑ. අරනිකාය අරවත්ත මේවත්ත මේ මේ පැත්තට මෙයා අර පැත්තට යා කියලා. ඕනම රටකට රාජ්‍ය නායකයෙක් පත් කරගන්නකොට ශ්‍රමණ බ්‍රාහ්මණව අනුශාසනා කළ යුතුයි. රටේ රාජ්‍ය නායකයා ධර්මානුකූල මෙහෙවීමට ශ්‍රමණ බ්‍රාහ්මණව අනුශාසනා කළ යුතුයි. ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට රාජ්‍ය නායකයා වැරදියක් කරනවා නම් ඒක හොඳින් තේරුම් ගිහිල්ලා ඒක දැකලා ඒ සඳහාද අවවාද අනුශාසනා කළ යුතුයි නිවැරදි මාර්ගයට ගැනීමට. නමුත් අපි ඒ පක්ෂයට මේ පක්ෂයට ගිහිල්ලා එක එක්කනට නියත විවරණ දෙන්න ගියොත් එහෙම ඕනම ජරා මජර වැඩකට මේ සිවුර පාවිච්චි කරන්නට සිවුරෙන් ඒ ජරා මිනිස්සු යට වහගන්න ගියොත් සුද්ධ කරන්න ගියොත් එහෙම එතන ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට ඒ අයගෙන් ධාර්මිකව සැලකිලි හම්බෙන්නෙත් නැහැ. ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් එයාලට ධාර්මිකව අනුශාසන ලැබෙන්නෙත් නැහැ. ඔක්කොම නිකන් ව්‍යාපාරිකයෝ ටිකක් මුදලාල්ලා ටිකක් විතරක් වෙනවා. දැනට ඒ தත්ත්වය ඉහෙලිම තියෙන නිසා තමයි අතීතයේ අපේ ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට රටේ තිබිච්ච බලය මහජනතාවගේ පැහැදීම අද නැති වෙලා තියෙන්නේ. කවුරුවත් කරපු දෙයක් නෙවෙයි, තමන්ම කරගත්ත දෙයක්. සතාසි උපාවන්ඩ ධාර්මික සලකන්ට ඕන. අපි දැක්ක පහුගිය කාලේ හරියට දල දෙකක් තියෙන ඇතෙක් පෙන්වන්න බෑ. මොන තරම් තිරිසන් විදිහටද මේ මිනිස්සු හැසිරුනේ කියලා දන්න. අපි කතාවට කියනවා බල්ලෙකුට දවස් 3ක් කණ්ඩ දුන්නොත් ඌ අවුරුදු 300ක් විතර හරි එක මතක තියාගන්න. ආත්ම ගානක් හරි සතා එක මතක තියාගන්න. නමුත් මිනිහෙකුට අවුරුදු 3ක් 4ක් අවුරුදු 50ක් හරි කණ්ඩ බොන දෙල එක දවසක් දුන්න නැත්නම් ඒ මිනිහ විරුද්ධ වෙනවා. අන්න ඒ වගේ જાතියක්. සතා සිව්පාවට ධර්මික සැලකුවේ නැහැ. සතා සිව්පාව ළඟ තියෙන ಗುಣධර්මවත් නැති තැනට මේ මිනිස්යාපත් වුණා, පාලකයෝපත් වුණා. ඒ වගේම කියනවා තමන්ගේ විජිතය තුළ කිසිම අධර්ම වැඩක් සිදු නොවීම පිණිස ධාර්මික වැඩ පිළිවෙල යොදන්න ඕන. කුඩු කාර්යෝ ගෙන්න ගන්නට, එතනෝල් කාර්යෝ ගෙන්න ගන්නට, නැව් පිටින් ගෙනලා මෙහි විකුණන්නට හොරෙන් කරන්න පුළුවන් ද මෙව්වා? අල්ලපුවත්තේ අඹ ගෙඩියක් කැඩුවත් පොලිසියට අහු වෙන, නීතියට යටත් වෙන්න සිද්ධ වෙන ලෝකේ කුඩු කන්ටේනර් ගණන් ලටට ගේන්න නිකන් මිනිසුන්ට බෑ. කලිසම ඇතුලේ දාගෙන සරම ඇතුලේ දාගෙන ගේන්න බෑ. ඒවා ඔක්කොම රාජතාන්ත්‍රිකව සිද්ධ වෙන දේවල්. එතකොට මේ මද්ද්‍රව්‍ය නවත්තන්න ඕන, අරව කරන්න ඕන, මේව කරන්න ඕන කියලා සරමත් එක පැත්තකින් උස්සගෙන පාරවල් ගානේ ජනාධිපතිතුරු අගමැතිතුරු ඇවිදිනවා. එක පෑන් තුඩෙන් මේ සියල්ල වෙනස් කරන්න පුළුවන් බලයක් තියෙන අය. ඒ මොකද මිනිස්සු රැවටීම පමණයි, ඒ වගේ දෙයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට මොකද මේ ධාර්මික වැඩපිළිවෙලක් නැහැ රටේ. අධර්මිෂ්ට දේවල් සිද්ධ වීම ඉතාම ඉහලින් සිද්ධ වෙනවා. ඒවා පිළිවෙලක් කරන්න අදාසන්නේ. ඒ වගේ මේ විජිතේ ඉන්න පුළුවනි සල්ලි නැති අය, ධනෙ නැති අය. අන්න ඒ අයට සල්ලි ධනෙ ලැබෙන්න සලස්වන්න ඕන. එයාලගේ ජීවිතේ නගා හිටවන්න මොන හරි උපකාරයක් දෙන්න ඕන. මෙන්න මේ විදිහට ඔබේ විජිතේ ඉන්නවා ධර්මය අවබෝධ කිරීමට වීරිය කරන, ඉවසීම පුරුදු කරන, ගුණධර්ම දියුණු කරන ශ්‍රමණ බ්‍රාහ්මණ. අන්න ඒ වගේ අයට හිත දමනය කරන්න, හිත සංසිඳුවන්න එයාලට උපකාර කරන්න ඕන. උන්වහන්සේලා පිරිනිවීම පිණිසයි මහන්සි ගන්නෙ. අන්න එවැනි බ්‍රාහ්මණවරු ශ්‍රමණයන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලා හොයාගෙන ගිහිල්ලා දම්පැම් පූජා කළා. ඒ අවශ්‍ය කරන ආරණ්‍ය වනපෙත් හදලා දීලා ඒ උපකාරය කළ යුතුයි. ඉන් පස්සේ උන්වහන්සේලාගෙන් කිම් බන්තේ කුසලං, ස්වාමිනි කුසල් කියන්නේ මොනවද? කිං අකුසලං, අකුසල් කියන්නේ මොනවද? කිං සාවජ්ජං, වැරදි සහිතයි කියන්නේ මොනවද? කිං අනවජ්ජං, වැරදි නෑ කියන්නේ මොනවද? මොකද්ද ස්වාමිනි අපි කළ යුත්තේ? මොකද්ද ස්වාමිනි අපි නොකළ යුත්තේ කියලා උන්වහන්සේලාගෙන් අහලා දැනගන්න ඕන. එහෙම අහලා දැනගෙන තමයි කටයුතු කරන්න ඕන. නමුත් අද එහෙම අහන්ට ඉන්නේ ඒ කොළපාට, රතුපාට, නිල්පාට, කහපාට ශ්‍රමණ බ්‍රාහ්මණවරු. එයාලා ළඟට ගියොත් කියනවා ඔබතුමා කරන ඕන දෙයකට අපි කැමති. ඉතින් මේ රටේ ඉදිරියටත් බෝම්බ පුපුරන එකක් නැති වෙයි කියලා හිතන්න අමාරුයි. එනිසා තව ඉදිරියට අපිට මේ කරුණු කතා කරන්න තියෙනවා. අද කාලය අවසන්. මිනිස්සු දැන්වත් බුද්ධිමත් වෙන්න ඕන. පාලකයෝ හරි දිසාවට ගන්ට, මහජනතාව බුද්ධිමත් නොවුනොත් කවදාකවත් කරන්න බෑ. හරි වෙලාවට නිවැරදි තියන්නේ ගන්ට ජනතාව ශක්තිමත් සහ බුද්ධිමත් විය යුතුයි. මේ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ තාම ඉහෙලින් පැහැදිලි කරන්නේ ඒකයි. ඉතින් ඔබ හැම දෙනාට මේ නුවණැසත් ශක්තියත් පහළ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද දවසෙත්
අපි පින්දිල ආශිර්වාද කරන්නට ඕන. අපේ ධර්මාශ්‍රමයේ ඉදිකරන ආනන්ද බෝධීන් වහන්සේ සකස් කර ගැනීම සඳහා උදව් උපකාර කළ සියලු දෙනාට ඔබට දැකලා බලලා සතුට වෙන්න පුළුවන් ඒ ස්ථානෙට ආවොත්. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේ හා සමාන වඳුම් පුදුම් කරන ආනන්ද බෝධීන් වහන්සේ වටා ඉදිවෙන ආරක්ෂිත පවුර බෝධි ප්‍රාකාරය ඉතාමත් අලංකාරෝ මනාව නිර්මාණය කරගන්න අවශ්‍ය ඔබේ සහභාගිත්වය ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා අපේ ධර්මාශ්‍රමය සම්බන්ධ කරගන්න. මේ දේශන අවසානයේදී අපේ පින්නතුන් ලබා දෙන දුරකථන අංකවලට කතා කරන්න පුළුවන් කියලයි මතක් කරන්නේ. මෙලව ජීවිතයේ සුවපත් භාවයේ දීර්ඝායුෂ වේවා, ධර්ම අවබෝධයේ වේවා, සසර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසෙන්න මේ උතුම් පින උපකාර වේවායි අපි ඊටාම කරුණාවෙන් ආශිර්වාද කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං, චිරන් රක්කන්තු ධම්ම දේශනං, චිරන් රක්කන්තු ත්වං සදා. සාදු සාදු සාදු. අද ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව පවත්වනු ලැබුවේ කඩවත මංකඩපාර විජේමාවත දහම්නද ධර්මාශ්‍රමේ නිර්මාතෘ විචිත්‍ර ධර්මකතික පූජ්‍යපාද කොළඹිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ සිදු කරන පින්කම් සඳහා දායක වීමට 0712-251-251 දුරකථන අංකයට අමතා වැඩිදුර විස්තර දැනගන්න. ධර්මදේශනයේ නම් මේ මහපින්කම හේතුවෙන්ම උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.